මේකත් එක්කම මම යනවා අරුණ පුවත්පතේ අද ඇතුල් පිටු වාර්තාවකට. ඒ වගේම එහිදී වාර්තා කරන්නේ කොරෝනා දෙවැනි රැල්ලේ මුල සිදුවේ හෝටලයක්. ඒ අනුව තමයි දෙවැනි රැල්ලේ මුල යුක්‍රේන් ජාතිකයේ කියලා පුවත්පත වාර්තා කරන්නේ. රෝගියා හෝටලයේ සිටියදී හෝටලයේ සේවකියෝ ගෙදර ගියා. මේ යුක්‍රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ තුර්කියේ සිට මෙරට පැමිණ සිටියා. එහි සමාජිකයන් 8 දෙනෙකු රමාඩා හෝටලයේ සේවයේ නිරෝධායනයට යොමු කර සිටියා. සැප්තැම්බර් 13 වෙනිදා එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස වාර්තා වුණා. කටුනායක ගුවන්තොටුපළේදී කරන PCR පරීක්ෂණයෙන් තමයි අදාළ පුද්ගලයා ආසාදිතයෙක් බවට වාර්තා වුණා කියලා සඳහන් වෙන්නේ. මේ අතරම තමයි ඔබට වාර්තා කරන්න සිදු වෙන්නේ මේකත් එක්ක මේ යුක්‍රේන් ජාතිකයා හෝටලයේ සිටියදී හෝටලයේ සේවකයන් ගෙදර ගිහින් තිබුණා. සාමාන්‍යයෙන් දක්වා තිබෙන ක්‍රමවේදය අනුව මේ කාර්ය මණ්ඩලය එහෙම නැත්නම් වෙනත් පිරිසක් ආශ්‍රිතයෙන් හෝටලයේ සිටිනවා නම් කෙසේ වුවත් ඔවුන් දින 14ක් කාර්ය මණ්ඩලයේද අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් විය යුතුයි. ඊට පස්සේ තමයි ගෙදර යන්න පුළුවන් කියන එක. නමුත් හෝටලයේ වැනි දෙයක් ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. කෙසේ වෙතත් ඒ අනුව තමයි මෙතනින් පටන් අරගෙන තියෙන බැන්ඩික්ස් පොකුර ඇතිවෙන්නට ඇතැයි සමාජයෙන් චෝදනා නැගුණු ගුවන් යානාව මත්තලට ඇවිල්ලා තිබුණේ සැප්තැම්බර් 22. නමුත් සැප්තැම්බර් 22ට මත්තලට එන්නටත් ඉස්සෙල්ලා මේ කියන ගුවන් යානය තුර්කියේ සිට පැමිණි මේ තුර්කියේ ඉඳලා පැමිණි යුක්‍රේන් ගුවන් යානය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා. ඉතින් එහිදී මේක පැතිර යන්නේ එතනින් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.